යිපවන් සුබ් මධ්‍යහනක්. කඔබේ සිට මේ ස්වාධන රුපවාහිී මධ්‍යහන ප්‍රධාන තෝර්ත විකාශයක් සමකින් මුලින් අවධහන ප්‍රධාන පවෘතිී සිරස් තලවෙත. දේශපාලනී පලිගැනීම් නිර්දේශ ක්‍රාත්මක කරන්න විපුද්ගල කොමිසමක්. ඇස් පාස් සෙනකා තිස් හද්දහසකට එන්නත් කරයි. කොරෝනාා මරණ ලැස්තුවට අටක් එක්වෙෙද්දී කොරුණා පොකුර හැට තුන් දහස ඉක්මවයි. භාර්තු තිස් එකෙන් පස්සේ සැසේ පැකට පැහැ. ප්‍රත්මලානේ අංචුගේ තවත් ගෝලයෙක් තැලේ. ගොවීන් දිල්ලිය වටකරද්දී අන්තර්ජාලයක් ඇනහිටී. දේශපාලන පලගනම් පිළිබඳ පරක්ෂා කර තොතුර ලබාගෙන විමර්ක්ශණය සහ පත්කල කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රාත්මක කිරීම සඳහා ජනාතිිපිති බාත්‍රපුදත් කල විශේෂ ජනාධපති කොමෂශන් භවක් පත් කරතිබෙනවා. ඒ විශේෂ ගැසර නිවේදයක් නිකුත් කරමනුයි. දශපාලන පලගෙනෙන් පිබන පරික්ෂකර ොතුරළලාගෙන විමශ්ණි සහ පත් කල පක්ෂණ කොමෂ සභාවේ නිර්දේශ ක්‍රත්මකිරීමට කැිනට් අුමැතියද හිම වුණ. වනවා. මසතුනක් ඇතුල ප ක්ෂ හ තුයි. අද නිගමනස් හ නිර්දේශන්ම පන නම හ දක්ම පාසර ොර ර රන. කෝවි- 19 ආසාධතියන් අටසී හතරිස් අට දෙනෙකු ඒ දිනේදී හඳනාගත්තා. කරන වැசටහනි අටதேේ ති සද්හ අටසය විසි පස්த்திනිකුට මෙවෙන විට என்னත් ලබා ීතිබෙනවා. மරණ අටක්සිதுවීම සகு, කரோண மரண சං්‍යාව, තුන් සය දහ තුुන දක්வா ඉහළගயா. COVID 19 ප්‍රතිශක්තිය කරන වැඩස්සිරහණයටටතේ ඇස්්‍රාසෙනකාඉන්නද, ඒ පසරු හතයි හත ලිස්පාාවනවිට තිස් අදහස් අටසේ විසි පස්සනෙකුට ලබාදී තිබෙනවා. පසුගේ විසිනම් වන්දා පන්දහස් දෙසියා සූහයිදිනකු වෙනුවෙන් එන්නත ලබාදී ඇති අතර, ඒ හිදිනේදී තිස්දහස් පන්සිය තිස් නවදනිෙකු සඳහා එන්නත ලබාදුන්නා. අද දිනත් මෙම වැඩපිළිවෙල, සෞඛ්‍යයා ආරක්ෂකාංශ සසාමාෝජකින් සඳහා ලබාදීම සිදු කරෙනවා. ඊ හතිනේදී ආසාධතින් අටසිහතලිස් අටදිින්කු හඳුනාාකිැනීමත් සමඟ, මරටින් වාර්තාාවන සමස්ත ආසාධතින් සංඛ්‍යාව, හැට තුන්දහස් දෙසය අනූතුනක්, හයිදහස් සත්්‍යයතුන් දෙෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පෝර්ණ සොයලැබූ සංඛ්‍යම, පන සයිදහස් දෙසය හත්තෑ හතක්. පසුගේ දින තුරේදීම දෛනිකව වාර්තාාවන කොරුණා ආසාධතින් සංඛ්‍යාව, අට සිය ඉක්මවාති වෙනවා. සුගේ සි අට වන්දා සිට මේ දක්වාදින තුන තුළ මරණ විස තුනක්සිද වනා. එම ඒ ඇතිනේද மරණටක් වාර්තාාවීමත් සබகு, කොரோුණා மරණ සංඛ්‍යාව තුන්සිය දහතුනක් දක්වා එහ ලගයා. කොළම දාය ප්‍රදේශයේ පදිංචි හැටේක්ැවරදි පිරිමිපුත් කළේගු හෝමකම මූලි රෝහලේදීමියක කියයා. ළඹ පහළව ප්‍රදේශය පදිංචි පනස් දැවරදි පිරිමි පුද කලෙකුද, හෝමාගම මල්ලි රෝහලේදීමියගේ පසුගේ විසින අවඳයි. පොකු විට ප්‍රදේශය පදිංචි පනස් අට හැවරදි කාන්තාවක, හෝමාගම මෝලි රෝහලේදීමිය ගොස්ථබෙනවා. රාජකරිය ප්‍රදේශ පදිංචි හැත්තේ නොහවරදි පිරිමි පුත් කලෙකු හමගම ෝලිකරහලේදීමිය කොස්සඇත්තේ පසුගේ විසි අවඳයි. කොළඹ පහළුවව ප්‍රදේශය පදිංචි අනුතු හැවදි පිරිමි පුදත්ගලෙකු නිවසේදීමිය ගොස්තිබෙනවා. அඩவල ප්‍රදේශයේ පදිංචි හැට දෙහවරදි කාතාවකது, හோமாக்கும்ම மொலிිக்க ரோහலேදීமேකயா. වාතුව ප්‍රදේශය පදිංචි තිස්නවහවරදි කාතාවுக்கு හோமாගමொலிිக்க ரோහலேදී මේ ගොස්තබනවා. கொොළම தொොහ ප්‍රදේශය පදිංචි හට තුன்හවරதி පරිමි පුදகளை கூ மொலேரியாාව மூலிக்க ரோகலேසිட்டு, ஹோமாக்கும்ම மூலிக்க ரோகட்டு மாறுකිරීම பசூமே කියயா. ගෙවීගේ පැවිසිහතර තුළ ලෝපුරා වාර්තාාවූ, කරரோණ ආසාධිතින් සංඛ්‍යාව පල්ලක්ෂ එක්දහස් අනූනාවයක්මරණ දොස් දහස් හයිසිතිස් අටක්සිදුවති පෙනවා. අ අපරිකාාවෙන් ගෙවීගේ පැවිසිතරතුළ ආසාධතින් එක්ෂ හලස් දහස් හත්සියතිස් දෙදනෙකු හඳුනාකත් අතර මරණ දෙදහස් අට සයසූනාවයක් වාර්තාාවනා. බ්‍රසිීලයෙන් ආසාධිතින් පනසද්හස් හරිසිය අනුවටක් වාර්තාවෙද්දී මරණ එද්දහස එකසි අනූහයක් සිද වනා. බ්‍රතාානයෙන් වාර්තා වූ ආසාධතයන්ගේ සංඛ්‍යාව විසි තුන්දහස් දෙසියහ තෑපහක් මරණේ දහස් දෙසියක් වාර්තා වන්නා රුසියාවෙන් ආසාධිත්‍යයන් ධහනම දහස්ෙස් දෙකල්ක් කඳුනාකනිද්දිී මරණ පන්සිය දුොල්හක් සිදුව ඇති බව විදස්මාතය වාර්තා කළලා ඉන්දාවේ ගේෙවුණු පැවිසි අතර දුළ ආසාධිතිින් දහතුන්දහ සැටබස්තනෙකු හඳුනාකත් අතර මරණය එකසිය විසි අටක්සිෙද වන. ත්ම නානේ අන්ජු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලී සමාජකයාගේ සමිපතමයකෝ මද්‍රම්වි සමඟ අත්අඩම් ගොට ගෙන තිබෙනවා. මොරටුව ප්‍රදේයේදී විශේෂකාරය බලකායේ සිදුකළ මෙහෙමකෙනුයි ඔහු අත්තඩංගොට ෙන තිබෙන්නේ. කේරල ගංජා ලෝග්‍රෑම් හතයි දසම පහක ප්‍රමාණයක් ලඟතබා ගැනීම සම්බන්ධෙන්. ඊයේ දිනේදී පුද්ගලයක් මොරටුව ප්‍රදේශේදී විශේෂකාය බලකායි නිධාර්න විසින් අතරම් ගොඩගෙන ලැබ මේ පුද්ගලයා දේශීය රටකසිට මද්‍රව්‍ය ජාවාරම් මෙහේවන පරත්මලානය අංජු නැමැත්තාගේ සහයකෙකු බවට අතුරතුරු ලැබී තිබෙන. ඒවාගේ මේ අතඩන් ගොටගත් පුද්ගලයා පෙර සිද යම්යම් අපරාද කිහිපයකට සබන්ධයකු බවටත් තරතුරු වාර්තාාවී ති බෙනවා මේ සම්බන්ධයෙන් මොරටතුුව පොලසිය සමග විශේෂකාරය බලකාය විමර්ශණයක් පාතුරන ලබනවා විශේෂෙන්ම විශේෂකාරය බලකාය විසින් ලංකා විධ ප්‍රදශවල මේය අකාරයට සිදුවන මද්‍රව්‍ය ජවාරම් ඒවාගේ මද්‍රව්‍ය ලංගතතාාගැෙන් පිළිඳ වැටලින්. නිරන්තරයෙන් සිදු කරන. ඒවගේම පොලිස් මද්‍රව්‍යනාශ කාර්යාංශය ප්‍රාදේශය පොලිසි මගින්ද මේ පිව වැටලීම් සිදු කරනවා ඔබත් මෙම මද්‍රව්‍ය ජවාරම් මැඩලීමට දායක වීමටැමතිනම් ඔබ යම්තොරතුරක්වේතෝ දහනමයයි අනු හත දුරකත නාකේ වෙත දැනුන්දීමටයුතු කර ලෙස කාරුණනික ල්ලාසසිට්නවා විශෂෙන්ම මද්‍රව්‍ය ජවාර්ම අපේ රටෙන් තුරන් කිරීම සඳහා. ඔබගේ සහය අත්‍ය අවශ්‍ය වෙනවා. මෙ අතර ඒ දිනේදී තවත් මද්‍රව වැැටලීම් කිහිපයක් සිදු කරතිබෙනවා පනතුර දකුණ දෂන ර්ධනාශය නයධාරයන් කළ වැත්ලීමකද හෙරෝයින් පැකට් හත්සේ හැටක් සමඟ සකඩුවෙකු අත්තරංගොට ගැනුණ. යතුු පැදික කුඩ ැට සඟවාගෙනයමින් සිටියදී. එලෙස අත්තරම් ගුට ගෙනති බෙන්නේ පින්වල සුරයාන් නැමති ව්‍යජනමකින් පෙන සිටි පුත්කලෙකයි. සැකරු පානුතුර මහිසරත් අධක න තිදිරි පත්කර රදදු මනියෝක ලබාගෙන ප්‍රශ්නකිරීමම් කරන බවයි, පොලසිේය ප්‍රකාශ කලේ. ලි ගඩ ර හන්දිය ප්‍රදේශයේදී සැකරවිකු අත්තරකොට ැනේ හෙරුන් ්‍රෑම්හ මිග ම් ේ හැත්ත ක්ද සමයි. සැකරු මාකුල ප්‍රදේශය පාදිංචි තිස් එ හැවරදි අයික් පෑි ගුඩ කොට්ාශපාද විමශ නාංශයට ලැබුණ රොත්ත්‍රකට ඩුව වැටලීම සිදුක ලබවයි ොලසිය පවසන්න්නේේ. මෙමත්‍ර හමාගම පන්සල් හන්දිය අසලදීද, හෙරයින් සමඟ සැකුවෙු අත්තරං ගොට ගැනුා ඒහෙරයින් ප්‍රෑම් හතයි මිලග්‍රම් සේ ද සමකින්. පන්සල් හන්දි අසල මාර්ගබාධකයේ රාජකාරයේ නිර්ථතවසිටි නිර්ධාරින්, සැකටයුතු මෝටනතයක් පරික්ෂාකිරීමේන්දී මෙම මත්‍රවවෙතුොන්ගේ ස්වා කැනුඩේ. තිස් දෙහැබටදි සැක්කරු, හෝමකම ප්‍රදේශයේ පදිචිකුවෙක්. නනි භවිතහා කෙටි කාලන භාවිත ප්ලාස්ටික් හනම මාර්ත තිස් එක් වන දාසිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ප්ලාස්ටික් හඳුනා ැනීම සඳහහා ප්‍රමිල්ති සලකරනිකුත් කන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ. තන භාවිත හෙවත් සැෂ පැටහාා, කෙටි කාලීන භාවිත පලාස්ටික් ේතුවෙන් පරිසර දෂණය සීක්‍රෙන්න් ඉහල ගොස්තබෙනනවා. නිසික්‍රමவேதவින් தொරவ, கසල් කළනාකන්නේ සඳහා යොදා කන්නා මෙම பிளாஸ்ட்්‍රික් වර්ග පඩසරයට එක තුවීමත කටළුවක්. එන්ුව පළමු අதிரேදි தනි භාවිතහා කෙටිකාලීන බාත ලාாස්ට්‍රික් තහනම ක්‍රියත්මක කිරීමටයි மධ्यම පඩසර අධිකාරය තීරණය කරතිබන්නේ. මෙතර එක්ෙ ප්ලාස්ஸ்ටික් වර්ග හඳුනා කිරීම සඳ. යदिයුතු ජාතින්තරව භාවිත කරන සංखේත ක්‍රමයක්ද හඳුන්වා තීතිබෙන වා ්ලාாஸ்ට්‍රික් ප්‍රතිෂ්චක්‍රීරන්නේ පහස කිරීම බගින් පඩසර දෂණය අවම කිරීම මෙහි අබුණයි. ්‍රලංකා පොදජන පෙරමුණ ආසන බලබන්්ඩ රැශීම් තවතුරටත් තවැත්්‍යෙනවා. එම පෙරමුණ පිහිටවා වසර හතරක්පරීම වෙනුවෙන් මෙම රැශීම් පවැත්තින්නේ සිව්තිසසරක්කිෙන සිව වසරමයින්. ්‍ර ලංකා පදජන පෙරමුණ, අවිස්සාවවෙල්ල අ සනු බලමට රැස්වීම පැවත්තුනේ, සේතාවක ප්‍රදේශ් සභා්‍ර වනාකාරයේදී. අවිස්සාවෙල් ශ්‍රී ලංකා පොදජන පෙරමුණ, ප්‍රදහන සංවිධායක, නීතිීත්‍ය රවින්ද්‍රජයසිංග මහතා ඒංවිධානය කරතිබුණා. අමාත්‍යචාර බඳල ගුණවර්තන මහතාගේ ප්‍රාහනත් වෙනයි රැස්වීම පැවැත්වනේ. මෙමළු ලෝකම සැපියුම් ජාල අඩ පනවෙලා තිය නැව වෙන්න ලෝකෙම බා් ඒග වෙලා තියනු. මේ තියන තත්ත්වය තුළ කෙසුන්. ම ලා පොත්වෙන, පෙබ්‍රවාර මහසහිද මර්තු අප්‍රේල් කියවතු මාසට අ්‍යවෂ පරිබෝජන බා් මල්ල ස්ථාවරමලකට ලබාදේ වැඩ පිළිවල ම්‍රියාම කරනවාය කියනටකත් මේ අවස්ථාවේ තලාසට මතා. මත හ මක ශ්‍ර ලංකා නිහස් පක්ෂස්න බලමට ැස්වීමද පසුගේදාප පවැත්තුුණ. ඒ හෝ මාකමද. මෙම රැස්වීම පැවැත්තුුණේ, අමාත්‍ය අචාරය බන්ඳල ගුණ පවத்து සහ අමාත මහින්දා නඳால் ත්කමගේ මහතාගේ ප්‍රධහනත්වෙන්. ದ ತಾನ ು ಾದು ತ್ತಮಗ ಾದ ್ತಿ ೇಕ ಕರ ಲ ವಾಯ್ ುದ ಬಿಲಿನ ತನ ಸ್ ಕ ್ ದ ತಿ ರಗ ವ್ಯ ನ ್ಕ ಮ್ದ ಬ್ಲ್ಯ ಮ್ಕೆ ತ್ವಗ ಕರ್ಾ ತರ ್ ಮಡು ್ ನ ್ ಕ ಸಮ ತಗಿ ಮ ಾ್ ಮ್ ಾಿ ತಿವರಾದ ತಮಗ ಾನಿ ್ತ ಂಿ ನ್ನ ಮಾಗೆ ಪಂಚಿ ೆದ ಪರನಕ ರಿ್ ನಾ ತಿ ರ ಾನ ಾಯ ಪಾಿ್ಿಕರನ ಮಳು ಲೇಕ ಕಾರ್ಾವು ತರಕ್ನವೆ. ජලතාවට සහ බදීමේ දැන්ත වැඩ පි වෙලක් පි ේම පොඩිෂ කර යනවා. කම්ර පිටිය දජන පෙරමුණ ස ලමටලේට අයත් පබලමටලේ ැස් කම්පර පිිය දී පත් ව අත දලස් ලහ පෙරම මහතාතේ පදාහත්වේ. රාජචයමතිනී විශිෂදය ෛද්‍ය සීතාන්මේ පපුල මහත්ම ඇතු පරික් ටක්ව සිටිය. ගනිකය ෆෙල්නං ජීවිතයේ අපේ රටේ අධ්‍යාපන කමය ගොඩ නගලතිබුණ හෙමයි. හතලස් අටන් පස්සේම අපේ අධ්‍යාපන කමය ගොඩනැගවහීම. දනිතයා සමත් නං ජීවිතය සමත්. අපි ආන්්ඩුවක් විදරතිීරණය කර එහෙම වෙන්න බෑ. අන්න ආමාන්‍ය පෙළ අසමත්තලයින්න අපේ මදූ දරුවෝ ලක්ෂෙකට. මේරටේ රැකි අවල්තිික දෙන්න ඒ අවස්ථාව මේ වෙනට ලැබිල තියනු. තව ඉවරණනෑ. මේ ලෝකයම මේ මොහොතේ ආර්ථිකව කඩා වැටිලා සමාජීව කඩා වැටිල්ලා අධ්‍යාපනයට පාසල් අරන්න බැරිතැනකට පත්වෙලා ඉන්න මොහොතක ඔබ ජීවත්වෙන මේ කුඩා රාජ්‍ය අන්සයලු ආර්ථික පාසුක අධර්න මේ රාජ්‍ය දියුණුුවමින් පවතින මේ රාජ්‍ය නායකත්වයට පින් සිද්ධ වෙන්නට මේරටේ ත්‍රිවිත හමුදාව සෞඛ්‍ය සේභාවන් නිසි ආකාරයෙන් කළමනා කරණය කිරීමේ ඒ අවස්ථාවල බාදීම නිසා ඔබෙස්සාමාන්‍ය ජන ජීතය යම් ූ අරකට හෝට යතු කරන්නට පුළුවන් තැරක ගෙනීමින් තිබෙනවා. ඌ පරණ මාසනේ ශ්‍රී ලංකා පොදජන පෙරමුණු ආසන ලමට වැස්වීම සංවිධානය කරතිබුණේ එම ආසන සංවිධහයයික හිටපුමාන්ත්‍රී, චාමික බුතිදස්සමගතයි. ඌව පරණගම අමකස්තෝව විදුහල්ශ වන කාරේ පවති මෙම රැස්වීමට පාදිමේන්තු න්තීවරනැතුළු පිරික් එෙක්ව සිටියා. ෙකින්වත් වරාජ විකුණන්නේ නැති බව අග්‍රමාත මහින්දු රාජපක්ෂ හතා අවධාරණය කරනවා. තංගල්ු කාල්ට නිවසේ සිට විශේක්ෂ ප්‍රකාශයක් කරමනයි අග්‍රමාතවරයා මේ පව ප්‍රකාශ කළේ.ක්ෂය චෝදරා කරන්න දන අපි කාටවත් දෙන්නෙ නෑ විකන්යවත්දෑ බදු දෙන්නවත්නෑ හික අපේ පාලන අට මහිදන්න උත් සමතිත්තය දන්නවා. අපි බෝ පහැදිලිය උත් සම්තුලලත් කියන්නේ අපි කි මතගේ පබඳුසාකච්චාක්කත් කලන්නනෑ එහම දෙනවාද කියලා. වි මඳලින් වසට අනුනමයක් ඉන්න විකරන්න ඕන නෑගන පදනමේ ජලාධපත්තුවත් ඒ මතේ හැරවිට මේ දේපල විකරන්න්න අපේ ප්‍රතිපත්ය නවේ ක් ජාතික වක්ෂය ප්‍රතිපත්වය.ඒයික් සජාති වක්ෂය ප්‍රතිපවත්ය ඉදිට ගෙන අන්නනේ අපට බලදි. යහපාලන රජය සමේ නිහන්ට පිළිවෙතක් අනුගමනය කළ එක්සත් ජාතියන්ගේ සංවිධානය යලි අපි රට විරුද්ධව යෝතනා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියන් කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසය රළතුන්ග මහතා පවසනවා. රෙහි චෝදன වත් ஆුවල්පති ෂපකිරரிීම සම ඔන් மெලසக்குயா කරන බවයි அமாத்திவரරயா පෙන්වාන්නේ. ශ්‍රලංක පොදුජන පෙරබුණ සංවිධාන කරන සමන්ත්‍රන ලාව, ගම්පාද ශ්‍රික් සමුවට சாපාකිීවෙමින් අමතවරයා මෙමදහස් පලக்கලා. වැඩ සමග යளிිකමට වෙනස්වසිතන්නට බියනුවන් න තේமாவின் මෙම සමන්ත්‍රනමාලාව සංවිධාන කරෙනවා. ෞග යාපාලන ආණ්ඩුව කාල නීතින් නැමවා ප්‍රශසිද්ධිය කියලා. හැයි එක කතා කරන්නේ මාන ගහිමිකම් ගැන. එදා වෙච්චි වැරදිකයා මාර්ග පිළිබඳව යුවෙන් එක මැද අත්තුනේ නෑ ආපස්සෙට ගහිල්ලා දැන් මානම් කොබිෂමි එක යෙන් එක පට්ට ආ්ඩුවට විරුද්ධව දැන් ොන ෝජනගේ ආ පව් කතාාව. පව්ගේ අවුදු පහමය වුණත් රණවෙනුවන්ව පාවාදුණකොට එදා යුවෙන්ක සන්තෝසයි. එකොට ආ්ඩුව හොඳයි හැබයි ආන්ඩු ඇවිල්ල රනි රුවට විරුද්ධව එදා තිබිච චෝදන ඉවත් කරගත් තම යෙන් ආ්ඩුවටගන්න. මේතර මහනුවට පැවිති උත්සවයකින් පසු අමතය කෙලි රමුක් කල්ල මහතාද මේ සම්බහන්ධයෙන් අදහස් දැකූවා. මේ මානව මිකම් කොමිසමට තරුණු කියන්නනකුටම ඒ සති දෙකයා තුළට තාමත්ම පහත්මට මේ කරජණන මෙහත් කරෙනවා බිවිධ රටවල්ල කෙරලා ඒකතින් අප පිරිදගේ අභියෝගේ පුරදුයි. අපේ අවංක භාවය අප ඔපපුකරනවා නිරන්ත්‍රනයක පිළිගැනීමන පිළිගැීම සම්බධ අප තාර් කරවා. අසරන වෝවන්ට සරනක් වන ඕනෑ තරම්පිරිෙස් අපේ රටේ සිටිනවා. උනුවන හිත් ඇති එවැනි අයගගේ නෙත් තමන් වෙත යොෝන ඇතැයි බලාපොත්තුවෙන් එපාවල ප්‍රදේශයේ දැරියක ඇගේ කඳලු කතාව ස්වාතිල රුපවාහිණ ප්‍රවෘතිආංශයට ප්‍රකාශ කළා ගලන මෝ එපා පයතා. අදවිතයේ සිදුරු සහිතරෝකෙන් පෙළෙන නිමසරාකේ එකම සිහිනය. ඉතා දුකසේ තමන්ව පෝෂණය කරන දෙමෝපියන්ට සැපවත් ජීවිතයක් උදාකරදීමයි. වහලකින් ඇදවැටී ශල්ල්‍ය කරමයක් සිදුකර ඇති ඇගේ පියාට. බරවැඩක් කරගත නොහැකි තත්ත්ය කයි පසුවන්නේ. ඒ මහාෝ බෝධි සෙවන හා ඒ ඇසූරහි. සුළු සුලු කුලි වැඩ කරමින් ඔහු දිනකට උපයා කන්නා රුපියල් පන්සියක පමණ මුදලකින් පවුල නත්තු කරනවා. අගහිඟ කම්බලින් හේම් ාත්ව සිටින මේ පිරිසට ජීවත්වීමට පවා හරි හැටි නිවසක් පත් නැහැ. ට යන මමලෑලි වටකරගන ඉටවැනි වටකරගන තමයින්නේ. මෙහි කාලට ගොඩක් අමමරවි තාම මට නිවසක් කදාාවගන්න බැරිවුණා මගේ පොඩි එක්කිෙනගේ. අසනේපතත්ත්වයක් තිබ පොඩි දස්සල ඒකට හෙත් ගන්න නිසාතාම මට හරියටම ස්ථාවර මැඩුපක් ොයා ගම්බා මාරවියි මගේ මහත්යටත් සනිීපනය එත් අපපරේෂණ එකක් කරලා එයටත් කොන්ඩය මාරුව එ අට බර වැඩ කරන්න බෑ. වැස්සට තෙමෙන මේ පුංචිනිවස සාතාගැනීමත් නිම්සරාකී තවත් සිහිනයක් ඒ සිහිනය සැබෑ කර ගැනීමට උපකාරකල් හැකි නම් එය මහංගු පුන්න කරමයක් ඒක් චරිකාාවක නිරතව සිටි පාසල් සිසුවියක තවත් සෙසුන් පිරිසක් සහ ගුරුවරියක සමඟ දේනාමින් සිටියදී දියකිලියීම කොස්තිබෙනවා. බලකුඩ කල්තුොට වලවේගඟ ආශ්‍රිතව පුහුණු චාරිකාවකට මෙම සිසුුවිය සහභාගේව ඇතේ තවත් සෙසුන් දොස්තනකුත් සහ ගරවරයකද සමකයි. ඕන් කල්තට බඩකොල්ඇල්ල ප්‍රදශයේ වලවේකගේ දේනාමින් සිටියදී අනතුරට බූණ පාඇත්තේ. බලංගුඩි ප්‍රදේශයේ පාසලක එකක්ොස් වන ශ්‍රේණයේ ඉගුන්ම ලබමින් සිටි මෙම සිසුුවිය මේ අන විට දසේ හැවරදිවයේ පසු වුණා. ඇයි දිය ගිලීමට සු මොහොතකට පෙර ලබා ච්චාහිරූපයක් අප වෙත ලැබේ තිබෙනවාන්නේ ඒ සමකින් දෙවක්කුවත් අදට අවසන් ඔබට සවභ දවසක්.